ජනායකතුරුනි ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද මං ඔයාලට ගෙන එන්නේ නිල් කටකොඩු මල් වලින් කොහොමද අපි රසවත් බීම එකක් සකස් කරගන්නේ කියලා. ඇත්තවම මේ නිල් කටකොඩු මල් අතීතයේ ඉඳලම අපේ රටේ ඉතාමත්ම ජනප්‍රිය පානයක්. නමුත් සමහරට සුද්ධගෙන් පස් වෙන්නේ නැති මේ ඖෂධීය පානය යටපත් වෙලා ගියා. යන්න සතුටුයි, වාසනාවකට දැන් මේ මල්වෙල ගුණාත්මක බාය හඳුනගෙන තියෙනවා අපේ අලුත් තරුණ තරුණයන් සහ සියලුම දෙනා දැන් හොඳින් හඳුනගෙන තියෙනවා. මේක පිටරටවල ඉතාමත්ම මිල අධික පානය. අපේ රටේ මේක ජනප්‍රිය කරන්නයි අපි මේ උත්සාහ ගන්න. මේ පානය ඇත්තරම ශරීරයේ හුඟක් රෝගවලට ඉතාමත්ම ගුණ දෙන පානයක්. ශරීරය සිසිල් කරනවා, විශේෂයෙන්ම ශරීරය සිසිල් කරනවා. ඒ වගේම ඔය සීනි තියෙන කට්ටිය සීනි අඩු කරන ප්‍රෙෂර් වලට ඉතාමත් ගුණයි. ඒ වගේම මේ පානය බීමක් වශයෙන් විතරක් නෙවෙයි, මේ නිල් කටකොඩු මල් අපට ස්වභාවික වර්ණකාරකයක් වශයෙන් මේ යොදා ගන්න පුළුවන් ආහාර වේ. ඉවත් ඇදුවත් ඕනම ආහාරයකට අපට මේ නිල් කටකොඩු මල් යොදා ගන්න පුළුවන්. ලස්සන නිල් පාට ගන්න පුළුවන් මේ කුඩා දරුවන් වුණත් ආස කරන මේ පානයට. අපි දැන් බලමු මේක හදාගන්න කොහොමද කියලා. මං මේ නිල් කටකොඩු මල් ටික දාන මේ ජුගුවට දාලා උණු වතුර, හොඳට නටාගත් උණු වතුර ඒ සමගම එකතු කරනවා මේ ජුගුවට. බලමු මේක විනාඩි 2-3ක් යනකොට මේක පාට එනවා, ගම් පාටක් වගේ ලස්සන පාටක් එනවා. මේක තැම්බෙන්නේ නැති අපිට තියන්න ඕනේ. අපි විනාඩි 2-3ක් එනවා. පොඩ්ඩක් මේ හැන්දෙන් පළත්තන්න, පොඩ්ඩක් මේ පළත්තර මේ බලන්නකො දැනටම ගම් පාට වෙලා අපි එනවා. මතු එකතු කළා විතරයි අපි දැන්වත් දැන් පාට වෙලා අපි මේ මේ පානය සකස් කරගන්න අපිට තව මේකට එක තෝරන්න ඕනේ. කසකසා ඇට කරගත්තම ඔයාලගේ තරේ තවත් සිසුරුණයක් දෙන්න පුළුවන්. අවශ්‍ය නම් කුඩා ළමයිට දෙන්න අවශ්‍ය නම් සීන් පොඩ්ඩක් මිශ්‍ර කරලා දෙන්න පුළුවන්. සීන් පොඩ්ඩක් මිශ්‍ර කරන්න කුඩා ළමයි මේ රස ගැනීමක සීනි අවශ්‍ය නැහැ. හකුරු කැල්ලක ඔයාලට ඒ පානය කරන විදිහට මේක පානය කරන්න පුළුවන්. මම හිතන්නේ මේකේ ගුණය දන්න කට්ටිය දන්නවා, මේ ගුණය දන්න අය දන්නවා. මොකද කරන්න කියලා සීගිරි කුරුකුදී නරබන්න ගියානම් ඔයාලා ඇත්තම ඔයාලා දකින්න ඇති සීගිරි කැටවත් අවුගේ කටකොඩු මල් ගැන මේ විලාසය. මේ කටකොඩු මලක් ඒ කියන එක විලා තියෙනවා. ඉතින් මේකට දැන් පස්සට ගන්නවාට මේ හරි මාසයි කියලා තමයි මේ කටකොඩු මල් ගන්න දවරේ ආසාරණයක පානය කරනවා. නැත්තම් පොඩි ළමයි ඒ වගේ දේවල්.